වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව අද රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. වෘත්තිකයන්ගේ මාසික බැටුපලින් අය කර ගන්නා බදු ප්‍රතිශතය අත්නෝමතික බව පවසමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ. සම්මත කරගත් නව ආදායම් බදු පනතට එරෙහිව අවස්ථා කිහිපයකදීම වෘත්තීය සමිති දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කළා. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති නියෝජිතින් අතර සාකච්ඡාවක් පැවැත්වුණත් එයද සාර්ථක වුණේ නැහැ. ඒ අනුවයි වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් අද දීප ව්‍යාප්ත මට්ටමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත්තේ. ඛනිජ තෙල්, විදුලිය, ජලය, අධ්‍යාපන, බැංකු ඇතුළු ශ්‍රේෂ්ඨ රසක වෘත්තිකයින් අද පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ විරෝධතාවලට සිය සහය පළ කර තිබෙනවා. ප්‍රදේශ රසක පාසල් ගුරුවරුන් කළු ඇඳුමින් සැරසී ඉගැන්වීම් කටයුතු වලට පැමිණෙන ආකාරය අද දැක अध्यापन कटियतु किसिंदु बाधावकिन तोरो पवत्वागिनेन बवाई अपवार्ता करुवन संधान कली සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකයින්ද අද පැවැත්වෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සිය සහය පළ කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසක රෝහල් අද පෙරවරුවේ දිස් වූයේ මෙලෙසින්. राज्य सह पौदलिक बैंकुद मेम वृत्ति क्रियामार्ग वलट सहाय पल कर नाथर एतम प्रदेश वल बैंकु वसा दमायत आकार अद पेरवरुवे देखगत है किवुना වරාය සේවකීන්ද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ කොටුව කාන් නොරලෝසු කණුව ඉදිරිපිටදී අද පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අපකල විමසීමකදී සඳහන් කළේ ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බවයි. විදුලි ඉංජිනේරුවන් නැතුළු විදුලි බල මණ්ඩලයේ සේවකීන්ද අද පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කර ඇති අතර ලිනනිවාඩු දමා ඔවුන් රජයේ බදු ප්‍රතිපත්තියට අද සිය විරෝධය පළ කළා. ජනාධිපති වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පැවසුවේ අද වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැති බවයි. අපිට පේනවා රටේ කිසිම ශාස්ත්‍රයක වෙනි වැඩ වර්ධනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. සාමාන්‍ය විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රය වැඩ කරනවා අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් සාමාන්‍ය විදිහට වැඩ කරනවා තැපෑල ගත්තොත් සාමාන්‍ය විදිහට වැඩ කරනවා ඒ වගේම අපි ඛනිජ තෙල ඉදිකා සංස්ථාව ගත්තොත් ඒ අය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා වැඩ වර්ධනයක් නැහැ විදුලි බල මණ්ඩලය ගත්තොත් විදුලිය සපයනවා බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරනවා ඒ වගේම අනිකුත් කාරණාවලට උදව් කරනවා සමහර කණ්ඩායම් අසනීප නිවාඩු වාර්තා කරලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා ඉතින් මේ தත්ත්වය තුල අපිට පේනවා දැවැන්ත වැඩ වර්ධනයක් ප්‍රකාශනපත් කරාට සමහර දේශපාලන කණ්ඩායම් වැඩ වර්ධන ක්‍රියාමාර්ගය අසාර්ථක වෙලා තියෙනවා කියලා සමන් රත්නප්‍රිය මහත්තයා නම් කියනවා දැන් ඕගොල්ලන්ට එහෙම හැකියාවක් නැහැ සෞඛ්‍ය සේවයේ එහෙම වැඩ වර්ධනයක් කරගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ ගැහුවා ඔය අත්‍යවශ්‍ය සේවා ගැසට් එකක් ඒ කාලේ සමන් රත්නප්‍රිය කියලා මහත්තයෙක් හිටියා ඒකට විරුද්ධව සටන් කරපු එයාගෙනමද ඔය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගහනකොට ඒකට විරුද්ධව සටන් කළා ඒක අකුලන්න කියන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගහනකොට ඒක අටිතද කරගන්න හරි ඒක මාර වීර ක්‍රියාවක් කියන්නත් වෙනස අපිට තේරෙන්නේ නැහැ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේදී අපි කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ මේ රටේ ජනතාව එහෙම නැත්නම් මේ රටේ රෝගී ජනතාවට දැඩි පීඩනයක් දෙන්න ලංකා පුරා ප්‍රධාන වශයෙන් පැවැත්වෙන විරෝධතා 12ක ප්‍රමාණයක් ලබන 8 වෙනිදාන් පස්සේ ඕනම මොහොතකදී ඊටාම තීරණාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවකට මේ රට පෙළ ගැස්සෙන්න නියමිතයි ඒ නිසා අපි අනුතුරු අඟවනවා මේ රටේ පාලකයන්ට 8 වෙනිදාන් පස්සේ ඕනම දවසක සමහරට කලින් දැනුම්දුමකින් තොරව ආරම්භ වෙන ඊටාම බරපතල ගණේ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් මේ රට තුල බිහිවීමේ අනුතුරක් මේ වෙනකොට නිර්මාණ වෙලා තියෙනවා රට තුල සියලුම ශාස්ත්‍ර සම්බන්ධ කරගත්ත ජාතික සැලැස්මකට ආණ්ඩුව යන්න අවශ්‍යයි අපිට පේන්නේ ආණ්ඩුව හැම එකක් කරනවා කියලා ඒ නිසා තමයි අද මේ දවසේ වෘත්තීය විදිහට අපිට පාර්ණ බහින්න වෙලා තියෙන්නේ අපේ ඊළඟ පියවර වෙන්නේ අනිවාර්යයෙන්ම අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා යෑම
එවගේම තමයි අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ වැඩපිළිවෙල මාර්තු මාසෙන් එහාට ගෙනියන්න. ඒ කියන්නේ මේ මාර්තු මාසය තුළ වහාම මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි. ඒ කියන්නේ එළඹෙන සතියේ වෙද්දී මේකට පිළිතුරක් නැත්තම් අනිවාර්යයෙන්ම අපිට ගත හැකි ඉහළම ක්‍රියාමාර්ගවලට මේ රටේ සියලුම වෘත්තිකයන් එක්ක යන්න වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.